ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම කියන කැමති මේ වතුකරේ කම්පනිස් 22ම 22ම කරන මේ නාඩගම් ටික නවත්තන්න වාම ආණ්ඩුව තීන්දුව ගන්න ඕනේ. මේ ආණ්ඩුව තමයි දුන්නේ. මේ ආණ්ඩුව තමයි මේ දුන්නේ 22 කම්පනියකට. රජය තිබ්බේ වතු ටික දුන්නේ මේ චන්දිකබනාකුමතුගේ ජනාධිපතිතුමනිගේ කාලේ තමයි දුන්නේ. ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා. ලොකු වගකීමක් ඒක කරන්න. ඒ නිසා ඒ ටික කරන්න ඒ දැන් රුපියල් 1000ක් පඩි දීලා මේ කම්පනිකාරය දැන් පොඩ්ඩක් වැඩි. රජය වෙනසුනම් පස්සේ ඒලගේ ක්‍රියාමාර්ග ඔක්කොම වැඩි. ඒ නිසා මේ සිලොන්ටි එක ආරක්ෂා කරගන්න ඕන අපි. ආරක්ෂා කරනකොට කම්කර ආරක්ෂා කරගන්න ඕන. Health and safety. Health and safety සෞඛ්‍ය සහ ආරක්ෂාව නැත. සෞඛ්‍ය ආරක්ෂාව නැත වතුකම් කර ජනතාවට. ඒසේක ඉෂ්ටපිත කරන්න ඕන. මං හිතන්නේ මේ මාධ්‍ය සාකච්ඡාව විපක්ෂ නායකතුමාගේ කාර්යාලයෙන් මේ කාල තමයි අන්තිම. ඒප්‍රල් මාසේ 25 වෙනිදා පස්සේ මේ රටේ ගරු අග්‍රාමාත්‍යට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් කරලා ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන් ඉඳලා අපි මාධ්‍ය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේක ඉෂ්ට කරනවා අපි. ඒප්‍රල් මාසේ 25 වෙනිදා අපි සියලුම ජනතාව එකතු වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර වැඩි කරගෙන රජයේ බලයත් අරගෙන පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහත්මයව අගමැතිතුමාව කරනක කරනවමයි. ඒක කිසි කෙනෙක්ට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි කරනවා. 3-2 බලය ගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඕනගේ ට්‍රයි කරලා 3-2 බලය ගන්න එක්සත් ජාතික පෙරමුණ කියන එක ඉතා පැහැදිලි මම කියන කැමති. ඒක ඕනනම් අපි ඒක බලන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. මිනිස්සු දෙයින් තේරලා තියෙන්නේ. නමුත් මම එකක් කියනවා. වතුකර ජනතාව කවුරුත් අමාරු දාන්න එපා. වතුකර ජනතාව අතර එකේ දේවල් දාලා වතුකර දමිළ පාර්ලිමේන්තු නියෝජනය අඩු කරනකන එක ලොකු වැඩක් අවු වතුකර ජනතාව කවදත් ඊළඟ ඉල්ලන්නේ නැහැ. වතුකර ජනතාව කවදත් ඊළඟ ඉල්ලන්නේ නැහැ. රට ඉල්ලන්නේ නැහැ. තමන් මාංශවල වැඩ කරනකන පඩිය තමයි ඉල්ලන්නේ කම්පණියේ. යටිතල පාසුකම් තමයි ඉල්ලන්නේ. එනිසා මේ රටේ උත්තර නැගෙනහිර දමිළ ජනතාවට වඩා වතුකරේ කන්ද උඩ ජනතාවගේ ප්‍රශ්නේ වෙනයි. ඒක තේරුම් ගන්න ඕන සියලු දෙනාම.